සඳහන් නිවසෙන් අදත් අපි ආව දරුවනේ ඕගොල්ලන්ට ප්‍රායෝගික මැහුම් ක්‍රම කියලා දෙන්න. අද අපේ පාඩම තමයි මූලික මැහුම් ක්‍රම ඉගෙන ගන්න. ඊට කලින් අපි ඉගෙන ගන්න ඕනේ අපි මහන්න ගන්න රෙදි පිළිබඳව දෝෂ තියෙනවා. ඒ දෝෂ මගහරවා ගන්න හැටි. ඒතකොට අපි ගන්න සමහර රෙදි තියෙනවා පුතේ වෙළඳ පොලෙන් ගේනකොට පොඩි වෙලා. එතකොට මේ පොඩි වෙච්ච රෙද්දේ අපිට අවශ්‍ය විදිහට ඇඳුම සකස් කරගන්න නිර්මාණය කරගන්න බෑ. එතකොට සමහරක් වෙලාවෙදී පොඩි වෙලා තියෙනවා. සමහරක් රෙදි කැඳ තියෙනවා. එතකොට ඒ කැඳ ගතිය ඉවත් කරන්න ඕනේ. ඊළඟට පොඩි වෙච්ච ගතිය ඉවත් කරන්න ඕනේ. ඇද තියෙනවා නම් ඇද ගතිය ඉවත් කරන්න ඕනේ. මේ සේරම කළා තමයි අපි රෙදි සකස් කරගන්න ඕනේ. ඒකට අපි කියනවා රෙදි පිරියම් කරනවා කියලා. දැන් එතකොට අපි මේ රෙද්ද ගත්තොත් එහෙම අපි මේ රෙද්ද පිරියම් කරගෙන තියෙන්නේ. කැඳ ගතිය ඉවත් කරලා ඊළඟට මේක හොඳට මැදගෙන ස්ත්‍රික කරලා තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා පුතේ ඕගලන්ට මම පෙන්නනවා අපි කොහොමද රෙද්දක ඇදයක් අරින්නේ කියලා. ඊට කලින් බලමු අපි රෙද්දේ දිගත් රේඛාව නැත්තම් බලවාටිය කොහොමද හොයාගන්නේ කියලා. දැන් බලන්න මේ රෙද්ද මේ දෙපැත්තට අදිනකොට මේ බලන්න මෙහිම අදිනකොට ඕගලන්ට පේනව ඇති මේක පොඩ්ඩක් දෙපැත්තට ඇදෙන ගතියක් රෙද්දේ පේනවා. මේ පැත්තට බලන්න. මොන මේ පැත්තට අදිනකොට අපිට එච්චර ඇදෙන ගතියක් පේන්නේ නැහැ රෙද්ද තුල. රෙදි දෙපොටේ මේ කෙලින් අතර තියලා අදින. එතකොට මෙතනින් අපිට හිතා ගන්න පුළුවන් මේ පැත්ත තමයි රෙද්දේ බලවාටිය තියෙන්නේ. බලවාටියක් නැති රෙද්දක තමයි අපිට මේ විදියට හොයා ගන්න පුළුවන්. මෙහෙම ඇදෙනවා නම් මේ හරස් අතරෙද්දී. හරස් අතර අපි අඳුම් මහන්නේ දික් අතර තමයි මහන්නේ. ඒ නිසා මේ දිගත් රේඛාව හිම නැත්තම් බලවාටිය තියෙන්නේ කොයි පැත්තටද කියලා අපි හොයා ගන්නවා. එතකොට මේ අතර තමයි අපි අඳුමක් එතකොට සකස් කරන්න නිර්මාණයක් සකස් කරගන්න ගන්න ඕනේ. එතකොට තමයි හැඩට තියෙන්නේ. ඊළඟට මේක තමයි විකර්ණේ නේ. විකර්ණාකාර පටි කපල අපි ඔය සාමාන්‍ය වක්‍ර රේඛා හිම තියෙන ස්ථානවල ඇඳුම් වලට අපි ගන්නවනේ විකර්ණ රේඛා. එතකොට අපි එතනදී අපි විකර්ණේ හොයන්නේ මේ විදිහට. මේ ගොඩක් ඇදෙන්නේ විකර්ණේ පැත්තට. විකර්ණ රේඛා කපන්නේ ඒකයි අපි විකර්ණාකාර පටි. එතකොට ඒ ආකාරයට අරගෙන දැන් අපි මහන්න ගන්න රෙද්දේ දිගත් රේඛාව දික්කටට තියෙන හින්දා අපි මේ නූල ඇදයි නම් ඇද නූල අපි හරස් නූලක් ඉවත් කරලා මෙතනින් අපි හදා ගන්න වෙනවා රෙද්දේ ඇද අරගන්න. එතකොට මේකත් පිරියම් කිරීමට පිරියම් කිරීමේ ක්‍රමයක්. රෙද්දේ දෝෂ මගහරවා ගැනීම. එතකොට පුතේ වෙළඳ පොලෙන් අපි ගේන රෙද්ද මේ වගේ පොඩි එකක් නෙමෙයිනේ. යාර ගානක් දිගයි. නේද? එතකොට ඒකෙත් අපි මුල් කොටස අරගෙන සෝදලා කැඳ වැඩි නම් ඒක සෝදන්න ඕනේ. පොඩි වෙලා නම් හැකිලිලා නම් මැද ගන්න ඕනේ. ඒ දෝෂත් අරගෙන ඉවර වෙලා රෙද්ද ඇදයි නම් මෙන්න මේ විදියට හරස් නූලක් ඉවත් කරලා බලන්න. මේ වගේ මේකේ කොච්චර ඇදයක් පේනවද කියලා මේ. ඔන්න මන් දැන් හරස් නූලක් ඉවත් කරා. ඔන්න හරස් නූලක් ඉවත් කරාම ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මෙතන නූල ඉවත් කරපු ඉඩ. දැන් ඒ ඉඩ දිගේ අපි කපාගෙන යනවා. කපාගෙන ගිහිල්ලා රෙද්ද එතකොට කෙලින් අතට තියෙනවා අපිට ඇද නැහැ රෙද්ද. ඊට පස්සේ එතනින් කපලා ඉවත් කරලා මේ විදිහට කපලා ඉවත් කරගෙන තමයි අපි මහන්න රෙද්ද සූදානම් කරගන්නේ. එහෙනම් පළවෙනි දේ තමයි රෙද්දක් මහන්න කලින් එය පිරියම් කරගන්න එක නැත්නම් දෝෂ ඉවත් කරගන්න එක. දරුවනේ අපි දැන් ඉගෙන ගමු මූලික මැහුම් ක්‍රම වලින් සිහින් නූල් දුවවීම. ඒ කියන්නේ මැසීම තුලින් නිර්මාණයක් ගොඩ නැගීමේදී අනිවාර්යයෙන් යොදාගත යුතු මැහුම් ක්‍රම වලට අපි කියනවා මූලික මැහුම් කියලා. ඒකේ තියෙන එකක් තමයි නූල් දුවවීම. එතනිනුත් සිහින් නූල් දුවවීම කියලා තියෙනවා. ඊළඟට తాවකාලික නූල් දුවවීම කියලා තියෙනවා. ඊළඟට නූල් දුවවීම ස්ථීර මැහුමක් විදිහටත් අපි කරනවා. එතනදී මූලික මැහුම් ක්‍රම මහන්න මං කලින් ඕගොල්ලන්ට කිව්වා මෙන්න මේ විදිය නියදි සකස් කරගන්න කියලා. මේ බ්ලොක් එකක් හදාගන්න කියලා කිව්වා පතුරුමක්. ඉතින් ඒ ආකාරයට ඔයාලා මං හිතනවා මේ විදිහට බ්ලොක් එකක් හදාගෙන ඇති කියලා. ඒ වගේම මැහුම් මාපකයක් ලෑස්ති කරගන්න කියලා කිව්වා. එතකොට ඔබලා ඒවට සූදානම් වෙලා ඇති කියලා හිතනවා. මමත් ඒ අනුව රෙදි නියදි සකස් කරගත්තා. ඔන්න දැන් අපි පළවෙනියට බලමු తాවකාලික මැහුම් ක්‍රමයක් නැත්නම් අස්ථීර මැහුම් ක්‍රමයේ යොදන ආකාරය. පළවෙනියටම අපි මේ විදිහට වාටිය නමා ගන්නවා සෙන්ටිමීටර භාගික විතර ප්‍රමාණයක් එන්න. මේ සෙන්ටිමීටර භාගික ප්‍රමාණයක් එන්න පළවෙනි නැම්ම නමනවා. අර කිව්ව දිග ප්‍රමාණයට අනුව තමයි අපි අරගෙන තියෙන්නේ උස 10යි පළල 12යි ආකාරයට. දෙවෙනියට පුතේ
අපි ඒ වගේ දෙගුණයක් නැවත දෙවෙනි වතාවට ඇතුළට නමනවා රෙදි කැබැල්ල. මේ තියෙන්නේ දෙගුණයක්. මේ පළවෙනි වතාව මේ දෙවෙනි වතාව. ඔන්න දෙවෙනි අවස්ථාව. ඊළඟ තුන්වෙනි අවස්ථාවේදී අපි ඒ නවල ඉවර වෙලා ඒක රඳව ගන්න මේ ආකාරයට ඇල්පිරිති වලින් ඒකාකාරී බව වාටියේ වෙනසක් නොවෙන්න ඒකාකාරීව තියාගන්න මේ විදිහට අල්පෙනිති ගසා ගන්නවා ඊට පස්සේ අපි අඩිකෝදු අරගෙන මම අරගෙන තියෙන්නේ මෙතන සෙන්ටිමීටරයක පරතරය අරගෙන තමයි මැහුම් මහන්න සලකුණු කරගෙන තියෙන්නේ ඔබත් ඔබට කැමති ප්‍රමාණයක දිග ප්‍රමාණයක් සමාන පරතරයකින් යුක්තව සකස් කරගත්තට කමක් නැහැ ඊළඟට අපි ඊළඟ අවස්ථාවේදී මේ විදිහට මැහුම මහන්න පටන් අරන්. මේ බලන්න උඩට තියෙන්නේ ගැටයක් යොදලා. මේ ගැටයක් යොදලා මහන එකම මැහුම් ක්‍රමයේ තමයි මේ අස්තීර නූල් දුවවීම නැත්තම් తాවකාලික නූල් ඇදීමේදී පමණයි. නැත්තම් අපි බොරු නූල් ඇදීම කියලාත් කියනවා. එතනදී මේ විදිහට ගැටයක් යොදලා අපි මහන්න පටන් අර ගන්නවා. එහෙනම් දරුවනේ අපි බලමු කොහොමද මේක මහන්නේ කියලා අපි මේක අරගෙන ඒ මැහුම යොදන හැටි දැන් ඉගෙන ගනිමු. ඉත සාමාන්‍යයෙන් මහන්න ගන්නකොට පුරුදු වෙන්න මහන හින්දා අඩි දෙකකට වඩා දිගට නූල දාගන්නේ නැහැ. අඩි දෙකක් ගත්තාම ඇති. ඊට පස්සේ මේ විදිහට ඇඟිල්ලේ හොඳට කීප වටක් පටලවලා නූලට ගැටයක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මේ නැමුම් පාර උඩින් ඉදිකට්ට යට්ට ගහලා ගුගුළු හදාගත්ත සලකුණු කරගත්ත අර සිදුරු වලින් මහගෙන යන්න. උඩින් යටින් මේ ආකාරයට මහන්න. මේ අපිට එතකොට මෙතනට පේන්න තියෙනවා අපි දාගත්ත ගැටේ කොටස. ඕගලන්ට පේනව ඇති. මෙහෙම මහන්න. මේක තමයි తాවකාලික නූල් දුවවීම. දැන් මේ తాවකාලික නූල් දුවවීමේදී දරුවනේ අපි අවසානෙට පිස්මේන්තුවක් ගහලා තමයි ආපස්සට මහනවා. දැන් මේ ඉදිරියට මහපු ඉදිකට්ට ගහපු එක අපි නැවත පිටිපස්සට එක සැරයක් මහනවා. නේ පිටිපස්සට ඒ තැනින්ම ඉදිකටු සිදුර නැවත මතු කර ගන්නවා ආපස්සට මහලා ඉදිරියට අරගෙන ඒකට අපි කියනවා පිස්මේන්තුවක් මහනවා කියලා. පිස්මේන්තු මැස්මක් යොදනවා. ඊට පස්සේ පොඩ්ඩක් ඉඩ තියලා නූල කපන්න. අපි ස්ථීර මැහුම මැහුවට පස්සේ අපිට පුළුවන් මෙතනින් නූල අරගෙන ගලවලා මේ නූල ඉවත් කරන්න. මේ ලේසියෙන් අපිට ඉවත් කරලා මෙතනින් ඇදලා දාන්න පුළුවන්. ස්ථීර මැහුම යොදනකම් මේ පළල ඒකාකාරීව තියාගන්න එක්තරා අවස්ථාවකදී අපි මේ විදිහට తాවකාලික නූල් දුවවීමක් කරනවා. ඔන්න මේ එක අවස්ථාවයි. ඒක తాවකාලික නූල් දුවවීමක් කරනවා. මේක එක්ක වාටිය මහ ගන්නකම් අපි හිතමු ඇඳ මේ වාටියක් මේ කියලා ගෞමි. එතකොට වාටි මැස්ම මහනකම් මේ ඒකාකාරිය පළල නැත්තම් සමහර තැන් වලින් දිගයි පළල වෙනස් වෙන්න පුළුවන් වාටිය නමලා තියෙන එක. එතකොට එහෙම රඳවා ගන්න ඒකාකාරී බව රඳවා ගන්න මේ විදිහට අපි නූල් දුවවීමක් කරනවා తాවකාලී. ඊළඟට රෙදි දෙපොටක් අරගෙන රෙදි දෙපොටට අපි ස්ථීර මෙහුමක් දාගන්න තුරු ඒ රෙදි දෙපොට වෙනස් නොවී තියාගන්න. මේ රෙදි දෙපොට වෙනස් නොවී තියාගන්නත් මේ විදිහට ගැටයක් දාලා తాවකාලික මෙහුමක් අපිට යොදා ගන්න පුළුවන්. මේ තවත් අවස්ථාවක්. මේ තියෙන්නේ ඒකාකාරී බව වෙනස් නොවෙන්න තියා ගන්න අවස්ථාව. මේ තියෙන රෙදි දෙපොටකට ස්ථීර මැහුමක් යොදනකම් දා ගන්න අවස්ථාව. ඊළඟට පුතේ මේ තව අවස්ථාවක් තියෙනවා. අපි සමහරක් වෙලාවෙදී විසිතුරු මැහුම් මහනකොට ආරෝපණය කිරීම කරනවා. ආරෝපණයක් කරනවා කියන්නේ ඇප්ලික් කරනවා කියන්නේ. සත්තු මල් පළතුරු ගෙඩි වගේ ඒවා සාමාන්‍ය මුද්‍රිත රෙදිවල කරනකොට තනිපාට රෙද්දකින් තනිපාට රෙද්ද කරනකොට මුද්‍රිත රෙද්දකින් අපි කපලා වෙනම අපිට අවශ්‍ය මේ පින්තූර මේ රෙදි කොටස් කපලා අරගෙන අපි ආරෝපණය කරන්න ගන්නවා.
ඇඳුම් මහනකොට ලදරුවන්ට ඇඳුම් මහනකොට ළමයිට මුල් ළමාවිය දරුවන්ට ඇඳුම් මහනකොට එතකොට ඒක රඳවලා තියාගන්නත් මේ විදිහට මේ తాවකාලික නූල් දුවවීම කරන්න පුළුවන්. එතකොට ඒ තව අවස්ථාවක් මේ රඳවලා තියාගන්න ආරෝපණය කරනවා. ඊට පස්සේ අපි මේක වටේට බ්ලැන්කට් මැස්මේ මහගෙන යනවා. මේ ස්ථීර මැවුම යොදනකන් තියාගන්න දානින්න. මේ කිය මේ මෙතන ගැටයක් එහෙම දාලා පටන් ගන්න තියෙන්නේ. දැක්කනේ නේද? ඊළඟට තව අවස්ථාවක් තියෙනවා පුතේ. මෙන්න මේ විදිහට මේ බහන් රැලි කිරීමක් කරලා තියෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි හිතමු සායක් රැලි කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේදී රැලි ටික හදාගෙන ඉවර වෙලා මේ විදිහට తాවකාලික නූල් ඇදීමක් කරලා මේ රැලි ටිකට ස්ථීර මෙමෙ තියෙන ස්ථීර මෙහොම යොදලා ඊට යටි ස්ථීර මෙහොම යොදන තුරු මේ తాවකාලිකව දාගත්ත මෙහොම තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට తాවකාලික නූල් ඇදින අවස්ථා කීපයකුත් අපි දැන් ඉගෙන ගත්තා. එකක් තමයි ඒකාකාරී බව රඳවලා තියාගන්න. ඊළඟ එක තමයි දෙපොටක් එක නැවත ස්ථීර මෙහොමක් යොදලා එකතු කරගන්නකම් තියාගන්න එක. ඊළඟ එක ආරෝපණයක් කරගන්න අවස්ථාවේදී යොදාගන්න එක. ඊළඟ එක රැලි කිරීමක් වගේ දේවල් රැලිපටි රේන් දාල්ලන අවස්ථාවේදී ඒක රඳවලා තියාගන්න ගන්න. මේ අවස්ථාවලදී අපිට පුළුවන් වෙනවා මේ తాවකාලික නූල් ඇදීම කරගන්න. දරුවනේ අපිට නූල් ඇදීම කරන්න පුළුවන් සමාන පරතරේනුත් පුළුවන් අසමාන පරතරවලිනුත් පුළුවන්. මේ බලන්න මෙතන තියෙනවා සමාන පරතරේ නූල් දුවවීමක් කරලා මේ පොල්ලා ගිල්ලකින් වගේ. ඊළඟට අපිට පුළුවන් මේ විදියට අසමාන පරතරේ පරතර සමාන නැහැ. සමහර තැන්වලින් තියෙනවා ඈතට සමහර තැන්වලින් තියෙනවා ළඟට එන ආකාරයට නූල් ප්‍රමාණ එහෙ මෙහෙ වෙනස් වෙලා. ඉතින් ඔය ආකාර දෙකටම తాවකාලික නූල් ඇදීම අපිට කරගන්න පුළුවන්. මේ දෙපැත්ත හරවල බැලුවම ඕගලන්ට පේන ආකාරය. එතකොට ඒ වගේම අපිට පුළුවන් දරුවනේ මේ නූල් දුවවලා ඉන රැලි කරගන්න සායවල් මහනකොට. දැන් ඔයගලට 11 ශ්‍රේණියේ මුල් ළමාවියේ දරුවාගේ ඇඳුම මහන අවස්ථාවේදී මේක ඕන වෙනවා. ඉන වටේට අපිට මේ විදිහට සිහින් නූල් දුවවීමක් කරනවා తాවකාලික ගැටයක් දාලා. ඊට පස්සේ අපිට කඳේ ප්‍රමාණයට ඉන හරි ගස්ස ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කඳේ ප්‍රමාණයට ඉන මැනගෙන කඳේ ප්‍රමාණයට අපි වට සායේ වට මැනගෙන ඉවර වෙලා මේ විදිහට ඉන රැලි කරගෙන අපි ඒක කඳ කොටසට අල්ල ගන්නවා. එතකොට ඊතරදී අපිට අවශ්‍ය වෙනවා මේ විදිහ රැලි කිරීම සඳහා නූල් ඇදීමක් කරගන්න. ඊට පස්සේ මෙතන පිස්මේන්තුවක් දාලා අපිට පුළුවන් ඒ ගාන හදාගන්න. එතකොට මේ විදිහට ඔයාලා රැලි කිරීම කරගන්නත් తాවකාලික නූල් ඇදීමෙන් හැකියාවක් ලැබෙනවා. ඊළඟට පුතේ අපි කතා කරන්නේ ස්ථීර මැහුමක් ලෙස කොහොමද සිහින් නූල් දුවවීම කරගන්නේ කියලා. මේ බලන්න ස්ථීර මැහුමක් විදියට සිහින් නූලක් දුවවගෙන තිනවා. මෙතන අර කලින් තිබ්බ විදියට ගැටයක් යොදලා නැහැ. මේ වාට වෙනස. ඔන්න මේක ස්ථීර මැහුමක්. ඒ නිසා ගැටයක් යොදලා නැහැ. මෙතන තියෙන්නේ පිස්මේන්තු දෙකක් හෝ තුනක්. ඔබ කැමති කැමති ගානට පිස්මේන්තු දෙකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් තුනක් දාන්න පුළුවන්. එහෙම දාලා මේ මැහුම පටන් ගන්න. අවසන් කරන්නේ පිස්මේන්තු දෙකක් හෝ තුනක් ගහලා මේ මැහුම අවසන් කරන්න ඕනේ. මේක ගැලවෙන්නේ නැහැ. ගැටයක් යොදලා නැහැනේ. එතකොට මේ ආකාරයට අපිට ස්ථීර මැහුමක් විදිහටත් සිහින් නූල් දුවවීම කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ తాවකාලික නූල් දුවවීමක් යොදලා අපි කලින් හදාගත්තු රෙදි නියදි කොටසක්. අපි දැන් බලමු මේක කොහොමද සිහින් නූල් දුවවීමක් කරගන්නේ කියලා. මෙන්න මේ ආකාරයට අපි දැන් ගැටයක් යොදන්නේ හැ නමහනවා. ඊට පස්සේ මේක උඩ නැවත පිස්මේන්තුවක් මහ ගන්න. ඔන්න පළවෙනි පිස්මේන්තුව මේ විදිහට පිස්මේන්තු එක උඩ දෙකක් හෝ තුනක් අපිට මහ ගන්න පුළුවන්. දැන් බලන්න මේ විදිහට මහුවට පස්සේ ආයේ මේක ගැලවෙන්නේ නැහැ. කොච්චර ඇද්දත් ගැලවෙන්නේ නැහැ. දැන් මෙතන ගැටයක් තිබ්බොත් ගැටේ ගැලුණාට පස්සේ ගැලවිලා යනවා. ඊට පස්සේ මේ විදිහට අපි සමාන පරතරයකින් අර ඉස්සෙල්ල වගේ ඈතින් ඈතින් නූල යවන්නේ. සාමාන්‍යයෙන් නූල් පොටවල් 3ක් 4ක් වගේ න ආකාරයට
ප්‍රමාණයක් අරගෙන තමයි දිගටම නූල් ඇදීම කරගෙන යන්නේ. ආපස්සටම අහන්නේ නැහැ. එහෙමුණොත් පිස්මේන්තුවක් වෙනවා. මැස්ම තද වෙනවා. ඒ හින්දා අපි ඉදිරියටමයි මහගෙන යන්න ඕනේ. නූල් පොටවල් 3ක් විතර අහු වෙන ආකාරයට මෙහෙම මහනවා. විදියට මහන් යනවා මේ මේ පැත්ත හරවල බැලුවාම සමාන පරතරයකින් තියෙන්න ඕනේ. දැන් උගලන් අත හුරු කරගත්තට පස්සේ මෙහෙම මහන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මහන කෙනෙක් මහනකොට මේ හුරු වෙනකොට මේ විදියට මහන්න අමාරුයි. ඔයාලා මහන්න මෙන්න මෙහෙම එකක් මහනවා. ওই විදියට මහන්න තමයි මේ පාසල් යන දරුවන්ට තව හුරු නැහැනේ. එතකොට තව විදිහට මහනවා නම් මෙන්න මෙහෙම මහන්න පුළුවන්. ඒ වෙලාවට තමයි පුතේ අපි මෙතන නිදි කට්ට යවන්නේ. ඒ වෙලාවට අපිට අවශ්‍ය වෙනවා මේ දිඩාලේ. මේ දිඩාලෙන් තමයි නූල තල්ලු කිරීම එතකොට සිද්ධ කරන්නේ. ඇඟිල්ල හිල් වෙන එක වලක්ක ගන්න. ගොඩක් වෙලාවට මහගෙන මහගෙන ගොඩක් මහනකොට ඇඟිල්ල තුවාල වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි දිඩාලෙත් පාවිච්චි කරන්න ඕනේ මැහුම් උපකරණ පෙට්ටිය තියාගෙන. මේ විදිහට මහලා අවසානෙදිත් අර අපි කලින් පටන් ගත්තා වගේ මේ මැහුම අවසන් කරන්නත් ඕනේ. පිස්මේන්තු දෙකක් හෝ තුනක් මේ ගහලා පිස්මේන්තු දෙකක් හෝ තුනක් ගහලා තමයි මැහුම අවසන් කරන්නේ. ඔන්න දැන් අපි මහලා අවසානයි කෙලවරට ආවා. ඊට පස්සේ එක උඩ නැවත පිස්මේන්තු එකයි දෙකයි ඔන්න ඊට පස්සේ පිස්මේතු දෙකක් ගහලා මහලා අපි නූල කපනවා. කපලා මෙතන අපි తాවකාලික වර නූලක් අපි කලින් මේ తాවකාලික නූල් දුවවීමක් කරේ ඒක ගලවලා අයින් කරනවා. දැන් ඔන්න අපේ මැහුම ස්ථිර මැහුමක් වෙලා තියෙන්නේ. සිහින් නූල් දුවවීමක් කරලා තියෙන්නේ. ඊළඟට දරුවනේ ඔයගලට මට කියලා දෙන්න අවශ්‍යයි මේ සිහින් නූල් දුවවීම අපි මහන්න පටන් ගත්තේ දකුණු පැත්තේ ඉඳලා. දකුණු පැත්තේ ඉඳලා වමට තමයි මහන්නේ. ගොඩක් මෙහුම් මහන්න තියෙන්නේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්ත දක්වා මහගෙන එන්න ඕනේ. ඊළඟට මේ පිස්මේන්තු මැස්ම අපි භාවිතා කරනවා රෙදි දෙපොටක් මූට්ටු කරන්න. මේ අපි ඉස්සෙල්ලා අර රෙදි දෙපොටක් මූට්ටු කරගෙන తాවකාලික මෙහුමක් අහගත්තනේ. මෙන්න ඒක දැන් ස්ථීර මෙහුමක් යොදලා ඒ කියන්නේ සිහින් නූල් දුවවීමක් යොදලා දැන් ස්ථීර කරගෙන තියෙනවා. ඔන්න දෙපොට සකස් කරගෙන තියෙනවා ස්ථීර සිහින් නූල් දුවවීමක් යොදලා. මේ తాවකාලික මැහුම දැන් අපි ගැටයක් දාලා කලින් තියාගත්ත එක අයින් කරමු. ඔන්න දැන් දෙපොටක් මූට්ටු කරගත්තා. මේක ස්ථීර මැහුම. මේකට අපි කියනවා විවෘත පැතලි මූට්ටුවක් කියලා. මේකට කියනවා විවෘත පැතලි මූට්ටුවක් කියලා. ඊළඟට තව අවස්ථාවකදී අපි සිහින් නූල් දුවවනවා මෙන්න මෙහෙම. මේ තියෙන්නේ විසිතුරු මැහුමක් මහන්න සූදානම් කරලා තියෙන අවස්ථාව. මෙතනදී අපිට මේ රූපේ වටේ සිහින් නූල් දුවවීමක් කරගන්න පුළුවන්. මේක සම්පූර්ණ වැහෙනකම්ම මහන්නත් පුළුවන්. වටේ මහලා මැද වෙන මැහුම් ක්‍රමයකින් මහන්නත් පුළුවන්. එතකොට සිහින් නූල් දුවවීම විවිධ තැන්වලදී අපිට භාවිතා කරන්න පුළුවන් මැහුම් ක්‍රමයක්. නිබන් මේක ලස්සනට එනවා වටේ මහගෙන යනකොට. මේ විදිහට වටේම සිහින් නූල් දුවවීමේ මහන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වර්ණ අපි මේ කැරලි නූල් අරගෙන මේ කඳ කොටසට ඒ වර්ණ, ඊළඟට කොලේට ඒ වර්ණ, තව මැද්දට ඕනනම් ඒ වර්ණ වලින් කැරලි නූල්, කපු නූල් වලින් මේ අලංකාර කරගෙන මේක විසිතුරු මැහුමක් විදිහට සිහින් නූල් දුවවීමෙන් මේ සම්පූර්ණ මේ මල වැහෙනකම්ම මහන්න පුළුවන් මෙහෙම වට කීපයක්. එතකොට පිරවිලාම පේනවා සිහින් නූල් දුවවීම. එතකොට ඒක එක ක්‍රමයක් සිහින් නූල් දුවවීම යොදා ගන්න පුළුවන්.
දැන් අපි මේ ආකාරයට තුන් වතාවක් බීක්කු මහ ගන්න ඕනේ. තුන් වතාවක් බීක්කු මහගෙන සිහින් නූල් දුවවීමෙන් එක බීක්කුවක් වටේ සිහින් නූල් දුවවීම කරගන්නවා. මේ විදිහට මෙතෙන්ට ඇවිල්ලා ආපස්සට ආයෙ මහනවා. පස්සට නැවත නූල් දුවවීම කරගෙන යනවා මේ පැත්තට. ওই විදිහට මහගෙන ඉවර වෙලා තමයි අපි බීක්කුවට මේ බ්ලැන්කට් මැස්ම යොදන්නේ වටේට. ඊට පස්සේ අපි මේවා මේ අර අපි කිව්වේ කතුරක් තියාගන්න කියලා එම්බ්‍රොයිඩර් කතුර. ඒ එම්බ්‍රොයිඩර් කතුරෙන් මේ කෙළවර දක්වා මේ තුඩ තියෙන කතුරෙන් කපලා ඉවත් කරගත්තට පස්සේ අපිට මේ බීකුව ලස්සනට දකින්න ලැබෙනවා. එතකොට ඕගොල්ලන්ට ලදරු ඇඳුම් වලට, ඔයාලගේ ලස්සන ඇඳුම් මාලා ඒවයි අත්වටේට, සාරි වලට, සාරි බෝඩර් සාරියේ වාටියට, ඒ වගේ අවස්ථාවල් වල මේක මේ අනුගමනය කරන්න පුළුවන්. මේ තව අවස්ථාවක් සිහින් නූල් දුවවීම යොදා ගන්න බීකු මැසීමේදී වටේ මසා ගැනීම සඳහා. ඊළඟට දරුවනේ තවත් අවස්ථාවක් තියෙනවා ඔයගොල්ලන්ට කියලා දෙන්න. එල ලීම් කරනකොට ඇඳුම් අලුත් වැඩියා කරනවා. දැන් උලකට හිම මේ තැන අපි හිතමු ඉරිච්ච තැනක් මේ කෙලින් අතට ඉරිලා තියෙනවා. එතකොට එතනදී අපි ඇඳුම අයින් කරන්නේ නැහැ. මේ විදිහට එල ලීම කරනවා. එල ලීම කරන්න අපිට අවශ්‍ය වෙනවා මේ සිහින් නූල් දුවවීමක් කරන්න. මම මේ ඇඳලා තියෙන ඔයගොල්ලන්ට පහසුවට පේන්න පහසුවට මේ විදිහට මේ වංගු වංගු එන ආකාරයට අපිට මහගෙන යන්න තියෙන සිහින් නූල් දුවවීමේ මෙහෙම 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 මේ ආකාරයට සිහින් නූල් දුවවීමක් කරනවා. මෙතන පොඩි තොණ්ඩුවක් වගේ ඉතුරු කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් මහන මැෂිමිනුත් ඕගොල්ලන්ගේ අම්මලා ඉරිච්ච තැන් මහලා දීලා ඇති. එතකොටත් අනුගමනය කරන්නේ මෙන්න මේ ක්‍රමය. එතකොට මේක එක අවස්ථාවක්. තවත් අපිට සිහින් නූල් දුවවීම භාවිතා කරන තවත් අවස්ථාවක් විදිහට මේක පෙන්වු කරන්න එලලීම් අවස්ථාවේදී අපි සිහින් නූල් දුවවීමක් කරනවා. එක ළඟ මේක මෙහෙන්න ඕනේ. තවත් ලං වෙන්න ඕනේ මහත්ති. එතකොට මේ අතට කැපුණොත් මේ ඒ කියන්නේ විකර්ණයේ හරහා අපේ කැපුම ආවොත් එහෙම අපි විකර්ණයේ හරහා තමයි එලලීම කරන්න ඕනේ. එතකොට එල් හැඩයට කැපුමක් ඇවිල්ලා තිබොත් ඉරිලා තිබොත් එල් හැඩයට තමයි අපි මේ එලලීමේ මැහුම් ටික අරගෙන යන්න ඕනි සිහින් නූල් දුවවීම. එතකොට ඊළඟට මට ඔයගලන්ට කියලා දෙන්න ඕන පුතේ මේ සිහින් නූල් දුවවන තව අවස්ථාවක් ගැන. ඒ තමයි ක්විල්ට් කරන අවස්ථාව. මේ බලන්න ඇතුමක් ක්විල්ට් කරනකොටත් අපි ගන්නවා මේ වගේ පැඩින් කෑල්ලක් ගන්නවා දෙපසට දාන්න අපිට අවශ්‍ය කරන රෙදි වර්ගයේ අපි දෙපැත්තෙන් තියාගෙන පැඩින් කෑල්ල මැදි කරලා මේ විදිහට අපිට ඕන හැඩතල ඇඳ ගන්නවා. මේ මං ඇඳගෙන තියෙන්නේ කිරිබත් කැටේට හැඩේ. ඊට පස්සේ අපිට මේ හැඩේ දිගේ මැෂින් එකේ මහන්නත් පුළුවන්. අපි දැන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න අතේ මහන්නනේ. ඒ හින්දා මෙතනදී මේ සිහින් නූල් දුවවීමෙන් මේ කිරිබත් කැටේ හැඩේට තියෙන ඉරි දිගේ මහගෙන යනවා. මේ බලන්න මෙහෙම සිහින් නූල් දුවවීමෙන් තමයි ඒකත් කරන්න ඕනේ. මේ දෙපැත්ත හරවල බලන්න එක වගේ තියෙනවා. එතකොට මේ කෑලි උඩට ඉලිප්පිලා එම්බෝස් වෙලා වගේ පේනවා. මහන්න ගණ්ඩත් ඕනේ රෙද්දෙ මැද්දේ. මේ අයිනකින් මහන්නේ අයිනේ කොටස් මහන්නේ පස්සේ. මැද්දෙ කොටසෙන් තමයි කුයිල්ට් කිරීම කරගන්න ඕනේ මේස දරණු මහනකොට. සමහරක් වෙලාවෙදී ඕගොල්ලන් බෑග් මහන අවස්ථාවලදී ඔය වගේ විවිධ අවස්ථාවල් වලදී අපිට අවශ්‍ය වෙනවා ක්විල්ට් කිරීමෙන් හැඩ කරගන්න. මේ මම් මහලා තියෙන මගේ මෙවලම් මල්ල. මේ මෙවලම් මල්ලටත් යොදලා තියෙන්නේ මේ ක්විල්ට් කිරීම තමයි. මේ ලස්සනට ඇවිල්ලා මේ අමුරෙද්දෙන් මහලා තියෙන්නේ. එතකොට එතනදී ක්විල්ට් කිරීම කරලා තමයි මේ උඩට ඉලිප්පිලා තියෙන්නේ. මේ මැෂින් එකේ මහලා තියෙන්නේ. දරුවනි, නවතම පාඩම් අධ්‍යයනය සඳහා පසන් නිවස YouTube channel එක subscribe කරන්න.